වන්දනීය පූජනීය අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන මෙහෙණින් වහන්ස, ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ නායකතුමන් ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමන්ගේ අවසරයි. ඒ වගේම අද සුවිශේෂී ආරාධිතය විදිහට අපේ පක්ෂයේ ජාතික සංවිධායකතුමන්, ඒ වගේම අපේ බලාපොරොත්තුව, මගේ බලාපොරොත්තුව මේ රටේ තාත්තා ගිය ගමන පුතෙකුට මිසක් වෙන කෙනෙකුට හරියට යන්න බෑ. ඒ නිසා අද මේ සම්මේලනය වර්ණවත් කිරීමට, ඒ වගේම මේ රටේ ජනතාවට විශ්වාසනීය භාවය ඇති කිරීමට, වගේම දිවුලපිටිය මැතිවරණ කොට්ටාසේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවට මේ මහින්ද චින්තනය ඉස්සරහට ගෙනියනවා කියන විශ්වාසනීය භාවය ඇති කිරීමට අද මේ ස්ථානයට පැමිණිච්ච අපේ පාක්ෂිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ ස්ථානයට පැමිණිච්ච අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අවසරයි. ඒ වගේම මම නම් හිත ඔයිට වඩා දෙදරන්න ගහලා දෙයි කියලා. මොකද මම මගේ කෙනා ගැන කියද්දී මට තදින්ම ඕන නාමල් ඇමතුමා ගැන කියද්දී අප්පුඩිය. ඒක මට දැනෙන්න ගහන්න ඕන. මම දන්නවා මම කියන පැත්තට තමයි මගේ මිනිස්සු යන්නේ කියලා. එනිසා ඒක හදවතින් දෙන්න ආදරණීය අම්මේ තාත්තේ. අපි හැම වෙලාවෙම පිටගන්නේ හරි පැත්තේ. අපි වාසි වරදාන වරප්‍රසාද පැත්තේ නෙමෙයි හිටගන්නේ, හරි පැත්තේ හිටගන්නේ. හැබැයි හරි පැත්ත දුෂ්කරයි, හරි පැත්ත අමාරුයි, හරි පැත්ත කටුකයි, මට වගේම මගේ උන්ටත්. ඒ නිසා සිසනම ආචාර කරන ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාට, ඒ වගේම අද අපිට හයිය ශක්තිය දෙන්න මෙතෙන්ට පැමිණිච්ච, මෙතෙන්ට සම්බන්ධ වෙච්ච විශාල වැඩ කොටසක් කරපු මහා මාර්ග ඇමතිවරයා විදියට ග්‍රාමීය කිලෝමීටර් ලක්ෂේ ව්‍යාපෘතිය ගත්තු වෙලාවේ ඉඳලා සතියෙන් සතිය ඒ ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන හොයලා බලලා අපේ ගංගොල කිලෝමීටර් 50ක් 75ක් 100ක් හැදුනේ ඔබතුමාගේ ආශිර්වාදයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ දාස් ගානක් හැදුනේ ඔබතුමාගේ ආශිර්වාදයෙන්. ඒ නිසා අද පක්ෂයේ පද්ධතිය අල්ල ගැනීම සඳහා අපේ ප්‍රසන්න ඇමතුමාලා එක්ක ඒ කටයුතු කරන අපේ ජොන්සන් ෆෙනෑන්ඩෝ අපේ කුරුණෑගල දිස්ත්‍රික් නායකතුමාගේ අවසරයි. ඒ වගේම අපේ රාජ්‍ය ඇමතිතුමා මගේ ප්‍රසන්න රණවීර සහෝදරයා, ඒ වගේම ශාන්ත බණ්ඩාර සහෝදරයා, ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන මිලන් ජයතිලක, ඒ වගේම අපේ කළුතර දිස්ත්‍රික්කයේ අපේ හිතවතා මංජු මන්ත්‍රීතුමා, ඒ වගේම මේ අවස්ථාවට අපේ සම්බන්ධ වෙන හිටපු අමාත්‍යතුමා, ඒ වගේම හිටපු පළාත් සභාවේ අපේ මෙරිල් මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ ආනන්ද හරිශ්චන්ද්‍ර මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ රජිත හපුආරච්චි මන්ත්‍රීතුමා වගේම මං හිතන්නේ පළාත් සභාව නියෝජනය කරන නියෝජනය කරපු සියලුම මැති ඇමතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලා, ඒ වගේම ආසනවල කටයුතු කරන, ඒ වගේම සනත් අයියා මට අමතක කරන්න බෑ. මං අද විශේෂයෙන් චමරි මහත්මියට ආරාධනා කළේ, නීතිඥ චමරි මහත්මියට මම කියපුවාම කිව්වා අනේ ඉන්දිකයි මං කොහොමද මේ වෙලාවේ තැනක කතා කරන්නේ. මං කිව්වා මං දන්නවා ඒ හයිය තියෙනවා. කාන්තාවක් විදිහට, දේශපාලන චරිතයක් විදිහට ඒ හයිය තියෙනවා. ඒ නිසා එතුමියට මං ගෞරවයෙන් ආරාධනා කරා. එතුමිය ආරාධනාව පිළිගත්ත බොහොමත්ම ස්තුතියි. එතුමියව සනත් අයියා වෙනුවෙන් මතක් කරනවා. අපි පාර්ලිමේන්තුවේ දැවැන්ත අරගල කරපු කණ්ඩායමක්, ජොන්සන් ඇමතුමා සාක්ෂි දරයි. අපි පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරුන්ට එරෙහිව එක වචනයක් එහා මෙහා කරන්න දුන්නේ නැහැ ආදරණීය අම්මේ තාත්තේ. අපි ආරක්ෂා කෙරුවා. අපිට දෙතුන් ගුණයක් ඉස්සරහට ගිහිලා සනත් අයියා රාජපක්ෂවරු ආරක්ෂා කෙරුවා. ඒ නිසා අද ඒක මට අමතක කරන්න බෑ. ඒ වගේම තිස්ස මම හිතන්නේ බදුල්ලේ ඉඳලා මුළු රට පුරා යනවා. ඒ නිසා අද මේ මහ පොළවේ තැළෙන පොඩි වෙන මිනිස්සුන්ට ගමේ භාෂාවෙන් තේරෙන භාෂාවෙන් ඉන්න ඕන තැන ගැන, කතා කරන්න ඕන දේ ගැන, අපේ තියෙන වගකීම ගැන කියලා දෙනවා. ස්තුතියි ඔබතුමාට. ඒ වගේම අද එතුමාගේ අවසරයි. ඒ වගේම අපේ ප්‍රාදේශ සභා සභාපතිවරු ගණනාවක් ඉන්නවා. ඒ සියලුම සභාපතිවරු, අපේ මිහිරිගම සභාපතිතුමා, ඔබ සභාපතිතුමා, ගම්පහ නගරාධිපතිතුමා, ගම්පහ සභාපතිතුමා, ඔබ සභාපතිතුමා, ඒ ඇතුළු කොටගත්තු විශාල මන්ත්‍රීතුරු සංඛ්‍යාවක්, අපේ ජාහිල සභාපතිතුමා, ඒ වගේම අපේ ජාහිල ගරු මන්ත්‍රීතුමන්ලා, අපේ සභාපතිතුමිය, ඒ වගේම අපේ මිනුවන්ගොඩ මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා, දිවුලපිටියේ මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා, මේ සියලුම පද්ධතිය අද මේ අවස්ථාවට
අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සියලුම දෙනාගේ නවසරයි මගේ උපසභාපතිතුමා ඇතුළු සියලු දෙනා. ඒ නිසා කාගේ හරි නමක් අමතක වුණා නම් පොඩ්ඩක් එහා මෙහා වුණා නම් ඒ නිසා කිව්වා. ඒක කිව්වා. ඒ නිසා එක එක්කෙනා එක එක්කෙනාගේ නම් කියනවා ඈත ඉඳලා. ඒ නිසා ඒ සියලුම දෙනාගේ නවසරයි. ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ මේ තමයි මගේ හදවතේ පද්ධතිය. මේක තමයි මගේ දේශපාලන පද්ධතිය. ගරු ඇමතුමනි මේ පද්ධතිය අද හරියට ක්‍රියාත්මක වෙනවා. මගේ කාර්යාලයේ සියලුම නියෝජිතයෝ මේ පද්ධතිය එක්ක ගනුදෙනු කරනවා. 10 කණ්ඩායමේ ප්‍රධානීන් මෙතන ඉන්නවා. 10 කණ්ඩායමේ නියෝජිතයින් ඉන්නවා. ඒ 10 කණ්ඩායමේ නියෝජිතයින්ගේ නියෝජිතයින් ඉන්නවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය අද සාර්ථකයි කියලා මගේ හෘද සාක්ෂිය කියනවා. මගේ හෘද සාක්ෂිය කියනවා. අපි කරදර කරන්න ඇති. අපේ ලියුම් පිට ලියුම් ඔයගොල්ලන්ට එන්න ඇති. ආරාධනා පත්‍ර පිට ආරාධනා පත්‍ර එන්න ඇති. දුරකථන ඇමතුම් පිට දුරකථන ඇමතුම් එන්න ඇති. මේ සියලු දෙනාව අපිට ඇහැරව ගන්න කූද්ද ගන්න නැවත යථා තත්ත්වයට පත් කර ගන්න මගේ කාර්යාලයේ දරුවෝ බැනුම් අහමින් මහන්සි වුණා. මම මගේ කාර්යාලයේ වැඩ කරන ඒ දරුවන්ට මම ස්තුතිය පුද කරන්නම ඕන. ගරු ඇමතිතුමනි දුරකථන ඇමතුම් වලට මොන දේ කිව්වත් අනේ නැන්දේ අනේ මාමේ මේකට සම්බන්ධ වෙන්න කියලා නිදි නොරබා ඊරෑ 11 මාර 12ටත් මම මෙතනින් පාන්දර 3ට යද්දිත් ඒගොල්ලෝ මෙතන තියෙන රාජකාරී කරා ඉතාමත් ශේෂ්ඨයි. ඒකේ ප්‍රතිඵලයද මට ලබා ගන්න පුළුවන් වුණා. මම දේශපාලන කතාවක් කරන්නේ නැහැ. ගරු නාමල් ඇමතිතුමනි, ගරු ප්‍රසන්න ඇමතිතුමනි, දිස්ත්‍රික් නායකතුමා වගේම අපේ පක්ෂයේ ජාතික සංවිධායකතුමා වගේම මම ගෞරවයෙන් ඉල්ලනවා අපේ පක්ෂයේ ගිහිල්ලා කාගේවත් කිහිලි කරුවක් කරන්න එපා. අපේ පක්ෂයේ සියලු දෙනා එකතු කරලා පක්ෂයට ඕන ජනාධිපතිවරයෙක් පත් කරගන්න ඒ අභිමානය අතර ගන්න මේ දිවුල පිටිය දෙන්නේ සාක්කියක්. මේ දිවුල පිටිය කැමති නැහැ කාගේවත් කිහිලි කරුවක් බවට පත් වෙන්න. මේ දිවුල පිටිය අද මේ මොර ගහලා කියන්නේ කෑ ගහලා කියන්නේ අපිට පුළුවන් නැගිටින්න, අපිට පුළුවන් බලය ගන්න. අපේ කඳ උරේ ඕන තරම් ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා. අපේ ප්‍රතිපත්තියට, අපේ වැඩපිළිවෙලට, අපේ පක්ෂයේ හරපද්ධතියට ගැළපෙන නායකයෙක් ඉදිරිපත් කරපන් කියන එකයි අද මෙතෙන්ට ඇවිල්ලා කියන්නේ. අන්න ඒකට අපිට ඉඩ දෙන්න මම වෙන මොකුත් ඉල්ලන්නේ නැහැ. මම වෙන මොකුත් ඉල්ලන්නේ නැහැ. අපිව සමච්චලයට පත් කෙරුවා. අපේ මන්ත්‍රීවරුන්ගේ සමච්චලයට පත් කෙරුවා. මම 10 කතා කරපු වෙලාවල් තියෙනවා ප්‍රසන්න රණවීර ගරු මන්ත්‍රීතුමනි. Facebook එකේ දාපුවාම සමහර කණ්ඩායම් අපිට හිනහ වුණා. මම 15ට 20ට 25ට ගිහින් කතා කරා. මම ලැජ්ජ නැහැ. මේ නාමල් මන්ත්‍රීතුමා දෙන්නට ගිහිල්ලා කතා කරපු තැන් අපි දැක්කා. අපිට 2022 මැයි 9න් පස්සේ මාසයක් දෙකක් විතර ගිහිල්ලා ගෙවල් ගානේ ගිහිල්ලා කතා කරන්න උනේ දෙන්නටයි නැත්තම් 3 දෙනාටයි. අපේ මිනිස්සු කලකිරිලා හිටියේ. අපේ මිනිස්සු කනගාටුවෙන් හිටියේ. නාමල් මන්ත්‍රීතුමා ඒක අතෑරියේ නැහැ. මම අද ගරු කරන්නේ ඒකයි. එදා 9 වෙනිදා ගෙදරට ගහද්දි ජොන්සන් ඇමතුමායේගේ ඇතුලේ, සනත් නිශාන්තයයේගේ ඇතුලේ, කාංචන විජේසේකරයේගේ ඇතුලේ, ඩීවී චානකයේගේ ඇතුලේ විශාල පිරිසක් ලේ පෙරාගණයේගේ ඇතුලේ ඉද්දි 500කට වැඩි ගානකට පොල් සම්බෝලයි බතුයි හදලා හරි කන්න දීලා මිනිස්සු රැක්ක නායකයෙක් තමයි නාමල් රාජපක්ෂ කියන්නේ. නාමල් රාජපක්ෂ ගේ දාලා තැන් තැන් වල ගිහිල්ලා හැංගුනේ නැහැ. පාක්ෂිකයෝ ආරක්ෂා කරගෙන රැකගෙන ඒ වෙලාවේ සතියක් ඒ ගෙදර සියලු දෙනා ආරක්ෂා කරගෙන හිටියා. එකපාර 500 යවන්න පුළුවන්කමක් තිබුණ නැහැ. 10යි 15යි 20යි 50යි සමහරු ටිපර් වල ගියා, සමහරු බස් වල ගියා, සමහරු වෙන වෙන වාහන හොයාගෙන ගියා. අන්තිම පුද්ගලයා යනකම් සතියක් අපිට අර්ලියගහ මන්දිරේ අනාරක්ෂිතව ඉන්න සිද්ධ වුණා. අනාරක්ෂිතව මං එහෙම කියන්නේ ආරක්ෂකයෝම තොරතුරු ඔත්තු දුන්නා මුම් මේක ඇතුලේ ඉන්නවා වටලපල්ලා කියලා. මම මේ වගකීමෙන් කියන්නේ අද අපිට මේ වාර්තා අපේ අතට දෙන්නේ නැහැ ජොන්සන් ඇමතුමනි. එදා වෙච්ච කුමන්ත්‍රණ වල වාර්තා අපේ අතට දුන්නනම් අද අපි කියන්නම් සැබෑ කුමන්ත්‍රණයක් කවුද, ඒක අද කොතනද ඉන්නේ, ඒක අපෙන් කොහොමද වැඩ ගන්න හදන්නේ කියන එක මම ඔබ තමුන් වහන්සේලාට කියන්නම්. ඒ නිසා අපේ පක්ෂයේ ශේෂ්ඨත්වය නැතිකරන්න බංකොලොත් කරන්න ඉඩ දෙන්න බෑ. ප්‍රසන්න රණතුංග එහෙමත් නැත්නම් රජී රණතුංග කියන්නේ ප්‍රතාපවත් දේශපාලන නායකයෝ.
ජෝන්ස්ටන් ෆෙනෑන්ඩු කියන්නේ ප්‍රතාපවත් දේශපාලන නායකයෝ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක අපි එක පිළට එකට ඉඳලා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවේ. ඒ හදද්දි තමයි ඔබ තමුන්නාන්සේලා අපිත් එක්ක එකතු වුණේ. ඒක හැදුවේ 2018 නං. ඒක හදන පළවෙනි දවසේ මහින්ද රාජපක්ෂත් බැසිල් රාජපක්ෂත් නාමල් රාජපක්ෂත් ප්‍රසන්න රණතුංගත් ජෝන්සන් ෆ්‍රනාන්දුත් ඉන්දික අනුරුද්ධ සනත් නිශාන්තත් ඔබ තමුන්නාන්සේලාත් එක පිලට හිටියා. අපි සියලු දෙනාට වගකීම තියෙනවා. එහෙමනම් එකෙක් නෑර මේ පක්ෂය ආරක්ෂා කරන්න. මේ පක්ෂය ගෙනියන්න පුළුවන් වෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ මහපොළවේ සාක්ෂි දරන මිනිස්සුන්ට විතරයි. මහපොළවේ සාක්ෂි දරන මිනිස්සු ඉන්නේ මෙතන විතරයි. අද ඔය ගම්වලට ඇවිල්ලා එක එක බේගල් ඇදලා බොරුව වපුරලා බොරු දේවල් කියලා වැඩක් නැති දේවල් කියලා යන ගොඩක් අය හිටියට උන්ට වැඩ පිළිවෙලක් නැහැ. අපිට ගේන්න ඕනේ ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමනි මහින්ද චින්තනයමයි. වෙන එකක් නෙමෙයි. මිනිස්සු අඳුරන්නේ මහින්ද චින්තනය විතරමයි. මම එහෙම කියන්නේ ඒකෙන් විතරයි රටට සංවර්ධනය ආවේ. මතක තියාගන්න මේ සියල්ල 2015 කුමන්ත්‍රණකාරයෝ නැති කරුවා, විනාශ කරුවා. 19 වෙද්දී අර පෙන්නුවා වගේ රට උඩට ගිය රට බිමට කඩාගෙන බිමට කඩලා දැම්මා. ඒ විනාශය තමයි 2019න් පස්සේ අපිට වන්දි ගෙවන්න උනේ. අපේ සමහර නායකයින්ව ලැයිස්තුගත කරලා ජනාධිපතිතුමාගෙන් ඈත් කරා. ලයිස්තුගත කරලා ඈත් කරා. 150කට ආසන්න ආණ්ඩුවක් තිබිච්ච අපි 10 දෙනා කෑලි කෑලි වලට මුදලට විකුණලා අයින් කළා. ඒක අපි දන්නවා. අපි ඒගොල්ලෝගේ ළඟට ගියා. මම සමහරුන්ගේ ළඟට ගිහිල්ලා කකුල් දෙක අල්ලලා රණවීර කිව්වා, යන්න එපා ගෝඨාභය මහත්තයා දාලා, යන්න එපා ආණ්ඩුව දාලා, යන්න එපා රාජපක්ෂවරු දාලා. උන්ට මුදල මිල වැඩි වුණා. ඒ නිසා උන් එතනින් ගියා. උන්ට තනතුරු නැති නිසා උන් එතනින් ගියා. අද උන් නිර්මාතෘ වෙන්න හදනවා. එදා තනතුරු නැහැ කියලා දාලා ගිය උන් අද නිර්මාතෘ වෙන්න හදනවා. උන් අපි ළඟ ඉද්දි කුඩ්ඩෝ. උන් අපෙන් ගියාම නිර්මාතෘවරු. ඉතින් ඒ නිසා අය ඒ තියෙන තැනට අපි යනවද? ඒ තියෙන තැනට අපි යනවද? එහෙමත් නැත්නම් අපේ පද්ධති අපි රකින්නවද? ඒකයි අපි තේරුම් කරන්න ඕනේ. ඒ සමම් මේට වඩා කතා කරන්නේ නැහැ. මං සියලු දෙනාට හිස නමා වැඳලා ආචාර කරනවා. ඔබ තමුන්නාන්සේලාගේ හයිය ගමක් ගමක් පාසා මෙහෙම ගෙනිච්චාම අපිට පුළුවන් වෙනවා ආදරණීය අම්මේ තාත්තේ මේ පක්ෂේ ගොඩ අරගෙන මේ රට ගොඩ ගන්න කියන විශ්වාසනීය භාවය අරගෙන ගමට ගිහිල්ලා මේ මොහොතේ ඉඳලා හෙට දවසේ ඉඳලා වැඩ කරන්න. මම වගකීම ගන්නවා. මට ඒ හයිය රාජපක්ෂ වරුන්ගෙන් තියනවා කියන එක කියමින් ජය වේවා කියමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම නියඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.